අද මුළු ලෝකයේම මුහුණ පා සිටින මේ වසංගත රෝගය තුල අද කිසියම් විදියක පාලනයක් අපි මේ පුංචි දිවයිනේ තුල පාලනය කර ගැනීමට හැකියාව ලැබීම පිළිබඳව අපි බෙහෙවින්ම සතුටටපත් වෙනවා. ඊට හේතුව තමයි ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාණන් මෙය මුලින්ම දැකලා මෙය පාලන කිරීම සඳහා කටයුතු කිරීම. ඒ නිසා බලකායක් ඇති කරලා යුද හමුදාපති සවෙන්ද්‍ර ශිල්ල මහත්මයාට සියලු බලතල පවරලා ආරක්ෂක ලේකම්තුමා සමග මේ කටයුතු කිරීම නිසා අද කිසියම් සැනසීම් දායක සතුටු දායක තත්ත්වයකට අපේ රට පත් වෙලා තියෙනවා. සවෙන්ද්‍ර ශිල්ල මහත්මයාණන් සමග මම 2009 අප්‍රියේල් 15 වෙනිදා තමයි මට මුලටම එතුමා හම්බ වුණේ. එදා මෙදා තුර අපි අතර මිත්‍රත්වයක් සහෝදරත්වයක් ගොඩනගමින් දීර්ඝ කාලයක් පුරා අපි ගත කරගෙන එනවා. මෙතුමාගේ ජීවිතය පිළිබඳව මම හොඳට දන්න කෙනෙක්. ඒ නිසා මම දැක්ක මෙතුමා අනාගතයේදී මේ රටේ කිසියම් හොඳ තත්ත්වයකට පත් වෙනවා කියලා. ඒ නිසා වර්තමානයේ තුමා යුද හමුදාපතිතුමා හැටියටත් ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන හැටියටත් කටයුතු කිරීම නිසා අද අපේ රට සුවපත් කර ගැනීමේ මහා කාර්යභාරයක් ඉටු කරගෙන යනවා. මේ සඳහා නාවික හමුදාපතිතුමා, ඒ වගේම ගුවන් හමුදාපතිතුමා, පොලිස්පතිතුමා, සිවිල් ආරක්ෂක බලකාය මෙවැනි මිතුමන්ට අත්ලක් වෙමින් මේ රටේ මේ උවදුර මර්ධනය කරගන්නට මෙතුමා සමග එකතු වීම අපේ වාසනාවක් හැටියට මා සලකනවා. ඒ නිසා වත්මන් යුද හමුදාපතිතුමා මුළු ලෝකෙටම ආදර්ශයක් දෙනවා. වැඩ කරන හැටි, කැප වෙන හැටි, ඒකට හේතුව තමයි මම හිතනවා යුද හමුදාපතිතුමත්, ආරක්ෂක ලේකම්තුමත්, ඒ වගේම ජනාධිපතිතුමත් එකම ගජබාර් රෙජිමේන්තුවේ සාමාජිකයන් වීම මේකට මූලිකම හේතුවක්. ඒ නිසා අපි මාධ්‍ය තුළ දකින මෙතුමන්ලා කැප වෙන හැටි දැක්කම අපට රටේ ජනතාව අනිවාර්යයෙන්ම මෙතුමන්ලට ගෞරව කර යුතුයි, පූජනීය චරිත බවට පත් කරගත යුතුයි. එතුමන්ලා දෙන අවවාද අනුශාසනා පිළිපදිමින් රටේ ජනතාව මේ කටයුත්තට ආශිර්වාදයක් වෙන්නට, මේ උවදුරෙන් අපි ඉක්මනින් සුවපත් වෙන්නට හැකියාව ශක්තිය සියලු දෙනාටම ලැබේවා, මුළු ලෝකයම සුවපත් වේවා. තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් මේ උදර මුළු ලෝකෙින්ම තුරන් වී මිනිසුන්ගේ සුරක්ෂිතභාවය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි, බුදු සරණයි, බුදු සරණයි.